අවබෝධ මේ ගෙවිලයන්නේ ඔක්තෝබර් මාසේ සෙව්වන සතියන්තය අද විවේකී සෙන්සුරාදා දවස නමුත් ඔබ හොයලා බැලුවද ලංකාවාසී අපිටත් ලෝකවාසීන්ටත් එක්තරා විදිහකට වැදගත් වෙන දිනයක් අද ඔබ දන්නවනේ ලෝකයේ විවිධ ජාත්‍යන්තර සංවිධාන තියෙනවා ලෝක සාමය ලෝක ආර්ථිකය යගේම ආරක්ෂාව සංහිඳියාව මේ වගේ විවිධ අරමුණු ඒකාබද්ධ කරගෙන ජාත්‍යන්තර සංවිධාන තියෙනවා. ඒ අතරින් ප්‍රමුඛතම ජාත්‍යන්තර සංවිධානයක් අද 75 වන සංවත්සරයේ සමරන. ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් අගනුවර. මේ වෙනකොට රටවල් 193ක් මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වයේ දරනවා. ඒ අතරින් ප්‍රධාන රටවල් පහක් අපට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි එක්සත් ජනපදය, අනික එක්සත් රාජධානිය, රුසියාව, ප්‍රංශය සහ චීනය ඒ අතරින් ප්‍රමුඛ වෙනවා. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ධුරය දරන්නේ පෘතුගාල ජාතික ඇන්ටෝනියෝ ගූටරෙස්. ඉතින් මෙවැනි කරුණු විවිධ තරඟ විභාගවලට එවගේම සාමාන්‍ය දැනුම් පරීක්ෂාවලට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඔබේ සාමාන්‍ය දැනුමෙන් ප්‍රශ්නයක් අහන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවසාන වරට මේ වෙනකොට සමාජිකත්වයේ ගත්ත රට මොකක්ද? මතකද උත්තරේ? උත්තරේ තමයි දකුණු සූඩානය. ඉතින් මෙවැනි කරුණු විශේෂයෙන්ම පෙර කිව්වා වගේ සාමාන්‍ය දැනුමට විවිධ තරඟ විභාගවලට අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා. එක්සත් ජාතීන්ගේ 75 වන සංවත්සරයේ සමරන මේ මොහොතේ මා හිතුවා මේ සංවිධානය සතුව තිබෙන විවිධ ආයතන මොනවද? ඒ ආයතනවල කාර්යභාරයන් මොනවාද කියන කාරණය ගැන වගේම මේ ආරම්භයට හේතුව මෙහි ඉතිහාසය පිළිබඳ කරුණු කිහිපයක් බොහොම කෙටියෙන් හෝ ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් එවෙනුවෙන් ඉතිහාසය පිළිබඳ කරුණු කිහිපයක් අපි හොයලා බලමු. මේ ඒ සම්බන්ධව සකසූ පුංචි වාර්තාංගයක්. එක්සත් ජාතීන් යනු 1945 දී දෙවන ලෝක යුද්ධයෙන් පසු රටවල් 51ක් විසින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීම සහ සමාජ ප්‍රගතිය, වඩා හොඳ ජීවන තත්ත්වයන් සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ ජාත්‍යන්තර සංවිධානයකි. මේ අතර 1942 ජනවාරි 1 වන දින අට්ලාන්ටික් ප්‍රඥප්තිය අනුමත කරමින් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශයට අත්සන් තැබීම සඳහා අක්ෂ බලවතුන් සමග යුද්ධ කළ රටවල් 26ක නියෝජිතයින් වොෂින්ටනයේදී රැස්විය. එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් විසින් නිර්මාණය කරන ලද එක්සත් ජාතීන් යන නම දෙවන ලෝක සංග්‍රහමේදී 1942 ජනවාරි 1 වන දින එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනය සඳහා ප්‍රථම වරට භාවිත කරන ලදී. එක්සත් ජාතීන්ගේ 1945 ඔක්තෝබර් 24 වන දින චීනය, ප්‍රංශය, සෝවියට් සංගමය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ වෙනත් අත්සන් කරුවන් බහුතරයක් විසින් මෙම ප්‍රඥප්තිය නිල වශයෙන් අනුමත කරන ලදී. ඒ අනුව සෑම වසරකම ඔක්තෝබර් 24 වන දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලබනවා. ඔබ අහලා තියෙනවද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පිළිබඳ? ප්‍රඥප්තිය කියන්නේ ව්‍යවස්ථාමය ලියවිල්ල. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය අරගෙන තිබෙන රටවල් වලට පැවරෙන වගකීම්, වගබිම් වගේම ඔවුන්ගේ අයිතිවාසිකම් කොහොමද යාමනය කරන්නේ, ඒවාට අදාළ නීතිමය පසුබිම් මොකද්ද කියන කාරණය මේ ලියවිල්ලේ අන්තර්ගත වෙනවා. ඒ වගේම මෙහි ප්‍රධාන වශයෙන් මූලධර්ම කිහිපයකුත් අන්තර්ගත වෙනවා. මේ ඒකෙන් ප්‍රඥප්තිය සඳහන් කොට ඇති පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරමාර්ථ හා මූලධර්ම ගැන සලකා බලන විට අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමත්, ජනතාවගේ ස්වයං තීරණ සහ සමාන අයිතිවාසිකම් පිළිබඳ මූලධර්මයට ගරු කිරීම මත පදනම්ව ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා සංවර්ධනය යන කරුණු දෙක ප්‍රධාන වෙනවා.
එතකොට මේ රටවල් කොහොමද එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය ලබා ගන්න? මම ඔබට පෙර කිව්වන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නැත්නම් ඔවුන්ගේ ව්‍යවස්ථාව පිළිබඳ ඒ ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපත්ති මූලධර්මවලට එකඟව වැඩ කටයුතු කරන රටවල් ඔවුන් සමාජිකත්වයට බඳව ගන්න. ඒවා නිර්දේශ කරන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය විසින්. එවගේම යම් හේකින් රටක් ඒ තීර ප්‍රතිපත්ති අතරම මේ මූලධර්මවලට පටහැනිව වැඩ කටයුතු කළොත් ඒ රටේ සමාජිකත්වය අහෝසි කරන්නටත් ඔවුන්ට බලය තිබෙනවා. ඒ වගේමයි 1955 දෙසැම්බර් 14 වෙනි දින ලංකාවත් එක්සත් ජාතීන්ගේ සමාජිකයෙක් බවට පත් වෙනවා. ඉහත කී ප්‍රඥප්තියන් පිළිගෙන ඇති පරිදි චීන, ඉංග්‍රීසි, රුසියානු සහ ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිල භාෂාවන් වෙනවා. මහා මණ්ඩලයේ ආරක්ෂක මණ්ඩලයේ සහ ආර්ථික සහ සමාජීය මණ්ඩලයේ නිල භාෂාවන් ලෙස අරාබි බසද දැනට එකතු කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 75 වන සංවත්සරය සමරන මේ මොහොතේ එම ආයතනයේ සතුව නැත්නම් මෙම සංවිධානයේ සතුව තිබෙන ප්‍රධාන ආයතන 6 පිළිබඳ නැත්නම් මේ ව්‍යුහයන් 6 පිළිබඳ පුංචි හෝ අවබෝධයක් ලබා ගන්නක වටිනව නේද? ඉතින් මම හිතුවා මේ පිළිබඳ බොහොම කෙටියෙන් ඔබට ඉදිරිපත් කරන්න. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය කියන්නේ එහි ප්‍රධාන සාකච්ඡා මණ්ඩපයයි. සියලු සමාජික රටවල නියෝජිතයින් එකතු වෙලා මේ නිර්මාණය කරගෙන තිබෙනවා. විශේෂයෙන් සාමය, ආරක්ෂාව, නව සමාජිකයන් ඇතුළත් කර ගැනීම සහ අයවැය වැනි වැදගත් විෂයන්ට අදාළ තීරණ 3/2 වැඩි ඡන්දයෙන් මෙහිදී සම්මත කරගත යුතු වෙනවා. සෙසු තීරණ සාමාන්‍ය වැඩි ඡන්දයෙන් තමයි තීරණය වන්නේ. ඒ වගේම මහා මණ්ඩලයේ නිත්‍ය සැසිවාර සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම සැප්තැම්බර් මාසයේදී ආරම්භ වෙනවා. මෙහි සෑම සැසිවාරයක්ම ආරම්භයේදී බොහෝ විට රාජ්‍ය හෝ ආණ්ඩුවල නායකයන් සහභාගී වන අතිශය වැදගත් අන්තර්ජාතික ගැටලු අරඹයා සමාජික රටවල් සිය අදහස් දක්වන විවාදයන්ද පැවැත්වෙනවා. ඉන් අනතුරුව බොහෝ ගැටලු ප්‍රධාන කමිටු 6කදී සාකච්ඡාවට ලක්වෙනවා. නිරායුධකරණය සහ අන්තර්ජාතික ආරක්ෂාව, ආර්ථික හාමුල්‍ය, සමාජීය මානුෂවාදය හා සංස්කෘතික, විශේෂයෙන්ම දේශපාලනය, පරිපාලනය සහ අයවැය, ඒ වගේම නෛතික, ඒ මෙම මහා මණ්ඩලයේ ප්‍රධාන කමිටු 6. අපි බලමු ඊළඟට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පිළිබඳව. අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමේ මූලික වගකීම මෙම ප්‍රඥප්තියෙන්ම ආරක්ෂණ මණ්ඩලය වෙත පැවරී තිබෙනවා. මෙහි කාර්යයන් සහ බලතල ලෙස අන්තර්ජාතික ඝට්ටනයකට තුඩු දිය හැකි ඕනෑම අවරවුලක් හෝ තත්ත්වයක් පරීක්ෂා කිරීම, එබඳු ආරවුල් සමතයකට පත් කිරීමේ ක්‍රම හෝ විසඳුම් කොන්දේසි නිර්දේශ කිරීම, එමෙන්ම අවිපාලන ක්‍රමයක් ස්ථාපනය සඳහා සැලසුම් සම්පාදනය, එමෙන්ම නව සමාජිකයන් බඳවා ගැනීම නිර්දේශ කිරීම, ඊට අමතරව මහලේකම්වරයා පත්කිරීම සහ මහා මණ්ඩලයට නිර්දේශ කිරීම සහ මහා මණ්ඩලය සමග එක්ව අන්තර්ජාතික අධිකරණයෙහි විනිශ්චයකරුවන් තෝරා ගැනීම, ඒවා ආරක්ෂක මණ්ඩලයේ බලතල සහ කාර්යයන් වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන ව්‍යුහය තුළ තිබෙන 3 වන ආයතනය තමයි ආර්ථික හා සමාජීය මණ්ඩලය. එය එක්සත් ජාතීන්ගේ සහ ඊට අයත් විශේෂිත ආයතනවල සහ සංවිධානවල ආර්ථික හා සමාජීය කාර්යභාරයන් සම්බන්ධීකරණය කිරීම එහි ප්‍රධාන කාර්ය වෙනවා. මානව අයිතිවාසිකම් හා නන්වැදෑරුම් මූලික නිදහස තහවුරු කිරීම සහ ඒ පිළිබඳ ගෞරවය වර්ධනය කිරීම ආර්ථික සමාජීය සහ සම්බන්ධිත චිත්‍රවල අන්තර්ජාතික සමුළු සැලසුම් කිරීමට සහ සංවිධානයට සහය වීම මෙන්ම එකී සමුළුවල ප්‍රගතිය මනා පසු විමර්ශනය යනාදිය සෙසු කාර්යයන් වෙනවා. ඊට අමතරව රාජ්‍ය නවන සංවිධාන සමග මනා සම්බන්ධතා පවත්වා ගනිමින් ඒවා කළමනාකරණය කිරීමටත් ආර්ථික හා සමාජීය මණ්ඩලයේ තවත් කාර්යයක්.
දැන් අපි එක්සත් ජාතීන්ගේ බාහිරකාරත්ව මණ්ඩලය පිළිබඳ තොරතුරු සොයා බලමු. සමාජික රාජ්‍ය හතකින් සැදුම්ලත් පරිපාලන අධිකාරිය විසින් ලැබෙන බාහිර ප්‍රදේශවල ජනතාවගේ දේශපාලන ආර්ථික සමාජීය සහ අධ්‍යාපන ප්‍රගමනයේ පිළිබඳ වාර්තා විභාග කිරීම හා සාකච්ඡා කිරීම මෙන්ම බාහිර ප්‍රදේශවලින් ලැබෙන පෙත්සම් විභාග කිරීම සහ බාහිර ප්‍රදේශ වෙත විශේෂ දූත පිරිස ඇවීම සඳහා ප්‍රඥප්තියෙන් එම මණ්ඩලයට බලය පවරා තිබෙනවා. අන්තර්ජාතික අධිකරණය මේ වචන නම් ලංකාවේ අපිට ටිකක් හුරුයි වගේ නේද? ඒ කොහොම වුණත් නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අන්තර්ජාතික අධිකරණය එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අධිකරණ ආයතනය වෙනවා. රාජ්‍ය අතර නීතිමය ආරවුල් සමතයකට පත් කිරීම වගේම එක්සත් ජාතීන්ට සහ එහි විශේෂිත ආයතනවලට උපදේශනාත්මක ගුරුහරුකම් ලබා දීමටත් මෙහි ප්‍රමුඛ කාර්යභාරයක්. අපි මේ කතා කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන ව්‍යුහයන් 6 අතරින් අවසාන ආයතනය තමයි ලේකම් කාර්යාලය. ලේකම් කාර්යාලය යනු ලොව පුරා සේවා ස්ථානවල වැඩ කරන අන්තර්ජාතික කාර්ය මණ්ඩලයයි. එය සංවිධානයේ අනේක විද දෛනික කාර්යභාරයන් ඉටු කරනු ලබනවා. එක්සත් ජාතීන්ගේ සෙසු ප්‍රධාන ආයතනවලටද මේන් සේවයේ සැලසෙන අතර එකී ආයතන නියම කරන ප්‍රතිපත්ති සහ වැඩසටහන් පරිපාලනය කිරීමක්ද මේන් සිදු කරනු ලබනවා. කවුද මේ එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කියලා කියන්නේ? ඔහු තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන පරිපාලන නිලධාරියා. ඒ සංවිධානය සතුව තිබෙන විවිධ ආයතන, විවිධ ව්‍යුහයන්, ඒ වගේම විවිධ වැඩසටහන් සියල්ල කළමනාකරණය කරන්නේ ඔහු විසින්. විශේෂයෙන් ඔහුට පැවරෙන වගකීම් අතර ලෝක සාමය සහ ආරක්ෂාව ඇති කිරීම, බැලි පෙරදිග කලාපයේ ගැටුම් සමනය කිරීම, කාන්තා හිංසනයේ පිටුදැකීම, දිළිඳුකම පිටුදැකීම, ඒ වගේම ආර්ථික සංවර්ධනය කියන කාරණා ප්‍රමුඛ වෙනවා. එක්සත් ජාතීන්ගේ අයවැය නැතනම් බජට් එක පිළිබඳවත් අපි දැනුවත් වෙන්න ඕනේ. මේ අයවැයට ප්‍රධාන වශයෙන් අරමුදල් ලැබෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමාජික රටවලින් ලැබෙන සමාජික අරමුදල්. අනෙක තමයි පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන අරමුදල්. මේ සියල්ල එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මගින් වර්ෂ දෙකකට වරක් අයවැය විදිහට ඉදිරිපත් කරනවා. එක්සත් ජාතීන්ගේ 75 වන සම්වත්සරයේ සමරන අද දවසේදී අපි හොයලා බලමු මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තුර තිබෙන අනුබද්ධිත ආයතන මොනවාද, ඒ ආයතනවල කාර්යභාරය, ඒවායේ මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ කොහේද කියන කාරණා පිළිබඳ කෙටියෙන් හෝ අපි හොයලා බලමු. ඒ ඔබේ තරඟ විභාගවලට සාමාන්‍ය දැනුමටත් අනිවාර්යයෙන්ම උපකාරී වෙයි. එක්සත් ජාතීන්ගේ සංවිධාන පවුල එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ පද්ධතිය කියන්නේ එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය. එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් හා විශේෂ ආයතන එක්වීමෙන් නිර්මාණය වෙලා තිබෙන එකතුව. එම එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ප්‍රධාන වශයෙන් එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය, නීති කටයුතු කාර්යාලය, ඒ වගේම දේශපාලන කටයුතු දෙපාර්තමේන්තුව, ඊට අමතරව සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුව හා කලාපීය කොමිෂන් සභා එක්සත් ජාතීන්ගේ විනිශ්චය සභා එයට අයත් වෙනවා. එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ වෙනත් මණ්ඩල පිළිබඳ සලකා බැලීමේදී අන්තර්ජාතික වෙළඳ කේන්ද්‍රය, අන්තර්ජාතික වෙළඳාම සහ සංවර්ධනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සමුළුව කියන ආයතන දිට්ඨිය ප්‍රධාන තැනක් ගන්නවා. එම ආයතන දෙකේ ප්‍රධාන මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ස්විස්ලන්තයේ ජිනීවා අගනුව. ඒ වගේම ලෝකයේ මේ සිදුවන වෙළඳාම් කටයුතු පිළිබඳ යාමනය කරන්නට, ඒවාට අදාළ නීතිමය පසුබිම සකස් කරන්නටත් එක්සත් ජාතීන්ගේ ආයතනයේ වෙනමම ව්‍යුහයක් පිහිටා තියෙනවා. ඒක තමයි එක්සත් ජාතීන්ගේ ලෝක වෙළඳ සංවිධානය. එහි මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ස්විස්ලන්තයේ ජිනීවා අගනුව. ඔස්ට්‍රියාවේ වියානා අගනුවර පිහිටා තිබෙන මත්ද්‍රව්‍ය සහ අපරාධ නිවාරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් අන්තර්ජාතිකව සිදුවෙන මේ මත්ද්‍රව්‍ය වෙළඳාම, ඒ වගේම අපරාධ වැනි මේ කාරණා කෙරෙහි දැඩි අවධානයෙන් පසු වෙනවා.
එවැගේම ඒවා නිවාරණය කරන්නට ඒවා වළක්වන්නටත් ඔවුන් දැඩි ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. යුනිසෙෆ් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 1945 දී ආරම්භ කරන ලද එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ලෝකයේ ළමයින් උදෙසා වඩා යහපත් තැනක් බවට පත් කිරීමට ආණ්ඩුවලට ප්‍රජා කණ්ඩායම්වලට සහ පවුල්වලට උපකාරී වෙනවා. මුළුමනින්ම ළමයින් සහ ස්ත්‍රීන් වෙනුවෙන් කැප වූ එක්සත් ජාතීන්ගේ එකම සංවිධානය වන යුනිසෙෆ් ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ මූලික වගකීමක් වෙනවා. මෙහිද මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් අගනුවර. ඒ වගේම යුනිසෙෆ් 1965 දී නොබෙල් සාමතයාගෙන්ද පිදුම් ලැබෙනවා. ස්විස්තරලන්තයේ ජිනීවා අගනුවර පිහිටා තිබෙන මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින් සිවිල්, සංස්කෘතික, ආර්ථික, දේශපාලන සහ සමාජීය අයිතිවාසිකම් සියලු දෙනා විසින් භුක්ති විඳුරු ලැබීමට ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් මහ කොමසාරිස්වරයාට බාර වී තිබෙන ප්‍රධාන කාර්යභාරයක් වනවා. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මගින් ලෝකයේ පුරා ක්‍රියාත්මක වෙන පරිසරක වැඩසටහන් යාමනය කරන්නට ඒවාට අදාළ මූල්‍යමය ප්‍රතිපාදන ලබා දෙන්නට ඔවුන් ක්‍රියා කරනවා. එහි මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ කෙන්‍යාවේ නයිරෝබි අගනුවර UNDP එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. UNDP කියන වචනය ඔබ සමහර වෙට අහලා ඇති. UNDP තමයි ගෝලීය වශයෙන් වැඩිම මුදල් ප්‍රමාණයක් රටවල්වල සංවර්ධනයට ලබා දෙන. මේ මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ නිව්යෝක් නුවර. එක්සත් ජාතීන් කියන්නේ විශාල සංවිධාන රැසක එකතුවක්. එක්සත් ජාතීන්ගේ ස්වේච්ඡා සේවකයෝ UN volunteers මේ 1970 දී එක්සත් ජාතීන්ගේ අතුරු ආයතනයක් ලෙස ආරම්භ කෙරුණා. මෙහි ප්‍රධාන මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ජර්මනියේ බෝන් අගනුවර. ඒ වගේම එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල ප්‍රජනක සෞඛ්‍ය සහ පෞද්ගලික තේරීම මත පවුල් සැලසුම් සේවා වැඩි දියුණු කිරීම පිණිස රටවල්වල ඉල්ලීම අනුව උදව් කරන මෙය ධරණීය සංවර්ධනයේ අරමුණු කරගත් ආයතනයක්. මෙහි මූලස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර පිහිටා ඇති අතර UNDP විධායක මණ්ඩලයම මෙහි පරිපාලනය භාරව සිටිනවා. සරණාගතයන්ට සහ වෙනත් අවතැන් වූ පුද්ගලයන්ට අදාළ ප්‍රතිපත්ති හා ගැටලු පිළිබඳ පරිපූර්ණ විශ්ලේෂණයක් වන ලෝක සරණාගතයන්ගේ තත්ත්වය නැමැති වාර්තාව සෑම දවසරකටම වරක් නිකුත් කරනු ලබන්නේ සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය විසින්. මෙහි ප්‍රධාන කාර්යාලය ස්විස්තරලන්තයේ ජිනීවා අගනුවර පිහිටා ඇති අතර ලොව පුරා සරණාගතයන්ට අවශ්‍ය රැකවරණය සහ සරණාගතයන්ගේ ගැටලු විසඳීමේ අන්තර්ජාතික ක්‍රියාකාරකම්වලට නායකත්වය දීම හා ඒවා සම්බන්ධීකරණය පිළිබඳ වගකීම එයට පැවරී තිබෙනවා. යුනයිටඩ් නේෂන්ස් වගේම UNA ශ්‍රී ලංකා කියලා තවත් සංවිධානයක් ශ්‍රී ලංකාවේ තිබෙනවා. ඒ තමයි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමය. මේ සංවිධානය තමයි දැනට ලංකාවේ තිබෙන පැරණිතම රාජ්‍ය නොවන සංවිධාන වලින් එකක් විදියට සැලකෙන්නේ. මේ සංවිධානයේ අරමුණ මොනවාද? මේ සංවිධානයේ කාර්යභාරය මොකක්ද? ඒ පිළිබඳ අපට පැහැදිලි කර දුන්නේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා සංගමයේ සහකාර මහලේකම් ආචාර්ය කමල් අබේවර්ධන. එක්සත් ජාතීන්ගේ සංගමයේ කාර්යභාරය හැටියට අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම අධ්‍යයන කව පිහිටුවීම. සමස්ත ලංකාවේ අපගේ සමාජගතත්වය ලබාපු පාසල්වල අධ්‍යයන කව පිහිටවලා එහි සමාජගතත්වය දරන දුවදරුවන්ට එහි තියෙන තරඟවලට සහභාගී වෙන්න සහ ජාත්‍යන්තර තලයේ තරඟවලට සහභාගී වෙන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම එයට සහසම්බන්ධ වෙන ගුරු මහත්මීන්ටත් අගෙයීමක් කරලා ඒ අයටත් සහතික පත්‍ර සහ ත්‍යාග ලබා දීමක් සිද්ධ කරනවා. අන්තර් පාඨශාලීය දැනුම් මිනුම් තරගාවලියක් පවත්වන වසරක් පාසා ඒක මහා පරිමාණයෙන් පවත්වනවා. මේ රුපියල් මිලියනයක් දක්වා ත්‍යාග මුදල් බෙදා දෙනවා පාසල් අතර. කනගාවා
ජපන් චිත්‍ර තරඟයට ජාත්‍යන්තර තරඟවලට දරුවන්ගේ චිත්‍ර සහ නිර්මාණ ඉදිරිපත් කිරීම UN එක හරහා ඉෂ්ට සිද්ධ කරනවා. අපි තියෙනවා පරිගණක පුහුණු පාසලක්, අංග සම්පූර්ණ පරිගණක පුහුණු පාසලක් වායු සමීකරණය කරන ලද එහි ඕනෑම අයෙකුට අධ්‍යාපනය ලබන්න පුළුවන් පරිගණක සම්බන්ධ. ඒ විතරකුත් නෙමෙයි පුවත් හසුන එහෙම නැත්නම් නිවුස් ලෙටර් එකක් අවුරුද්දට හතරවක් තවන් නිකුත් කරනවා සිංහල ඉංග්‍රීසි සහ ඉදිරියේදී ද්‍රවිඩ භාෂා මාධ්‍යනුත් එක නිකුත් කරන්න කටයුතු කරමින් පසු වෙනවා. එම කටයුත්තත් ඉෂ්ට කරනවා. කුක්රෝපන වැඩසටහන්, ලේ දන් දීමේ වැඩසටහන්, ශ්‍රමදාන සහ පොදු කටයුතු වසරක තෝරාගත් කාල පරිච්ඡේදයන් තුල ඉෂ්ට කරනවා. ඒ වගේමයි මේ දිනවල පවතින කොවිඩ් 19 වසඟත තත්ත්වෙදී UN එකේ කාර්යභාරයක් ලෙස නගර අපගේ ප්‍රධාන අගනුවර ප්‍රධාන පොලිස් ස්ථානවලට අවශ්‍ය කරන ආම්පන්න ජැකට්ස්, ඒ වගේම ෆේස් ෂීල්ඩ්ස්, ඒ වගේම සැනිටයිසර්ස් ගොඩක් ද්‍රව්‍ය ලබා දීම සිද්ධ කළා. ඒ වගේමයි එක්සත් ජාතීන්ගේ සංගමයේ නිර්මාතෘතුමා වන කුමාරම් ෆර්නාඩෝ මැතිතුමාගේ ගුණ සිහිපත් කරලා වාර්ෂිකව ආගමික වතාවත් එතුමා වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කිරීමත් අප සංගමේ කාර්යභාරයක් වෙලා තියෙනවා. ලෝක එක්සත් ජාතීන්ගේ සංගම්වල එකතුව වෆුනා. වෆුනා කාර්යභාරය සහ එහි තිබෙන වගකීම් පිළිබඳවත් අපි එතුමාගෙන් විමසා බලමු. වෆුනා කියන්නේ World Federation of United Nations Association කියන ආයතනය. ඒක ලෝකේ රටවල් 172ක් එක්කාසු වෙලා දැනට සහසම්බන්ධ වෙලා කටයුතු කරනවා. ශ්‍රී ලංකාව අපිත් ඒකට සමාජීයත්වය දරනවා. අපි මේ සමාජීයත්වය අරගෙන තිනවා. වෆුනා තුලින් කෙරෙන්නේ සාමය, එහෙම නැත්නම් සංහිඳියාව, එහෙමත් නැත්නම් ලෝක ගෝලීය ප්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ සංගම් තියෙන සියලුම රටවල් වල අය එකතු වෙලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සහ විශේෂයෙන්ම ලෝක ආහාර අර්බුදයන් පිළිබඳව සහ වෙනත් සාම කටයුතු සඳහා වැඩසටහන් වලදී අපිට මොනවද කරන්න පුළුවන්, අපේ දායකත්වය මොකද්ද කියන එක තමයි එයින් කරන්නේ. වෆුනා ආයතනය මගින් වාර්ෂිකව විවිධ කාර්තුවලදී ආරම්භ කරනවා සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් සහ නායකත්ව පුහුණු විශේෂ දේවල් කරනවා. ඒවට සමාජිකත්වයන්ට ඉල්ලුම් කරලා ඒවට සහ සම්බන්ධ වෙන්න පුළුවන්. එහිදී විදේශීය රටවලදී ලබා ගන්න අත්දැකීම් සහ විදේශ රටවලදී පුහුණු වීම ලබාගෙන තවම අවුරුද්දට පැමිණිලා තම රට සේවයක් කිරීමට කටයුතු සිද්ධ කරන්න පුළුවන් වෆුන ආයතනයකදී. එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතන අතර අන්තර්ජාතික කම්කරු සංවිධානය ප්‍රමුඛ ස්ථානය ගන්නවා. මොකද ජාත්‍යන්තර වගේම දේශීයවත් මේ කම්කරු අයිතීන් අයිතිවාසිකම් පිළිබඳ නිතර කතාබහට ලක් වෙනවා. මේ ආයතනයේ ප්‍රධාන මුලස්ථානයේ පිහිටා තිබෙන්නේ ජිනීවා අගනුවර. ඉතින් ශ්‍රී ලංකාවත් වාර්ෂිකව මෙම ආයතනයෙන් පවත්වන සැසිවාරවලට සහභාගී වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂිත ආයතන අතර තවත් ප්‍රධාන ආයතනයක් තමයි International Food and Agriculture Organizations. ලෝක ආහාර දිනයේ දවසේදී ඔබට ගෙනාව වැඩසටහනදී මා මේ ගැන කතා කළා. ලෝක ආහාර සංවිධානය. මෙහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඉතාලියේ රෝම අගනුවර. ඔබ මේ දකින ලෝගෝ එක දකින්න පුළුවන් බොහෝ විට ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට ඔබ ගියොත්. ඒ තමයි යුනෙස්කෝ සංවිධානය. ලෝකයේ අධ්‍යාපනය, සංස්කෘතිය මේ කියන කාරණා සියල්ල එකට අරගෙන ඔවුන් මේ සංවිධානය පිහිටවත් තිබෙනවා. මෙහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ප්‍රංශයේ පැරිස් අගනුවර. ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන නම් මේ දිනවල වැඩි වශයෙන් කතා කරනවා. ඒ මේ පවතින COVID-19 වසංගතය හේතුවෙන්. 1948 වසරේ ස්ථාපිත ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සඳහා තාක්ෂණික සහයෝගීතාවේ ප්‍රවර්ධනය කරමින් රෝග පාලනයට සහ තුරන් කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
එවැගේම සෞඛ්‍ය සම්පන්න ජීවන රටා ප්‍රවර්ධනය සහ පාරිසරික ආර්ථික සමාජීය චර්යාමය හේතු නිසා උද්ගත වෙන සෞඛ්‍ය අවදානම් අවම කිරීම හා වඩා සාධාරණ සහ පලදායී ජනතාවකගේ නීත්‍යානුකූල ඉල්ලීම් වලට සංවේදී සහ මූල්‍යමය වශයෙන් යුක්ති සහගත සෞඛ්‍ය ක්‍රම සංවර්ධනය වැනි ප්‍රතිපත්ති ඔවුන් සතුයි. මෙහිද මූලස්ථානයේ පිහිටා තිබෙන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා අගනුවර. දැන් මේ අපි කතා කරන්නේ අන්තර්ජාතික මූල්‍ය සමායතනය පිළිබඳව. ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ස් කෝපරේෂන් සංවර්ධනය වන ලෝකයේ පෞද්ගලික අංශයේ යෝජනා ක්‍රම සඳහා ණය සහ කොටස් ප්‍රාග්ධන කොටස් පහසුකම් සලසන විශාලතම බහුපාර්ශවීය මූල්‍ය ආයතනය මෙයයි. එය පෞද්ගලික ආයෝජකයන් සමග හවුල්කාරීත්වයෙන් යුතුව සංවර්ධනය වන රටවල පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් සහ යෝජනා ක්‍රම සඳහා මූල්‍ය පහසුකම් සේම උපදෙස්ද සපයනු ලබනවා. IMF කියන වචනය පහුගිය කාලේ අපේ ප්‍රවෘත්තිවල නිතර ඇසුණු වචනයක්. ඒ කියන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල. මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධිත විශේෂ ආයතනයක් වෙනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් අන්තර්ජාතික මූල්‍ය සහයෝගීතාවය පහසු කරනවා. ඒ වගේම විනිමය ස්ථායිතාව ඇති කරනවා. ඊට අමතරව බහුපාර්ශවීක ගෙවීම් ක්‍රමයක් ස්ථාපනයට සහ විදේශ විනිමය සීමාකරණය අහෝසි කිරීමට සහාය වෙනවා. ඊට අමතරව සමාජික රටවල ගෙවුම් ශේෂයේ වැරදි ගැළපීම් නිවැරදි කිරීම සඳහා තාවකාලිකව මූල්‍ය සම්පත් සැපයීමෙන්ද ඔවුන් ලෝකයට සහාය වෙනවා. ලෝකයේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනමම ආයතනයක් තිබෙනවා. ඒක තමයි ලෝක සංචාරක කර්මාන්ත ආයතනය World Tourism Organization. මෙහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඉස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් අගනුවර. මේට අමතරව ලෝකයට අවශ්‍ය පරමාණුක බලශක්තිය වගේම මේ තිබෙන බලශක්ති ප්‍රබව කොහොමද යාමනය කරන්නේ ඒවා ක්‍රියාත්මක විය යුත්තේ කොහොමද කියන කාරණේ පිළිබඳ කතිකාවතක් ඇති කරන්නටත් මෙහි තවත් ආයතනයක් තිබෙනවා. ඒ තමයි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය. මෙහි මූලස්ථානය පිහිටා තිබෙන්නේ ඔස්ට්‍රියාවේ වියානා නුවර. එක්සත් ජාතීන් කියන්නේ ලෝකයේ තිබෙන විශාලතම ජාත්‍යන්තර සංවිධානය. එහි ආයතන ප්‍රමාණය ඉතාමත් විශාලයි. ඉතින් මා විශ්වාස කරනවා 75 වන සම්වත්සරයේ සමරන අද දවසේදී පුංචි හෝ අවබෝධයක් ඔබට මේ ඔස්සේ ලැබෙන්නට ඇති කියලා. ඉතින් මම කැමති මේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් යෝජනා දැනගන්නට. ඉතින් කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. කොරෝනා වසංගතය යලිත් හිස ඔසවා තිබෙන මේ අවස්ථාවේදී ඔබ බොහොම සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න කියන පණිවිඩය මතක් කරමින් අදට ඔබෙන් සමුගෙන යනවා. අපි තවත් දිනක මෙවැනිම වැඩසටහනකින් මුණ ගැහෙමු. ගිහින් එන්නම් ඔබට ආයුබෝවන්.